ආදරයෙන් පිළිගන්නවා සිව්කණත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම. පෞරුෂත්වය කියන්නේ අපිටම අනන්‍ය වෙච්ච ගති ලක්ෂණ. ගුණාංග වගේම හැකියාවන් තුලින් ගොඩනැගී ඇති ප්‍රතිරූපය. අපි හැම කෙනෙක්ම එකිනෙකාගෙන් වෙනස් වෙන පෞරුෂත්වයන්ට හිමිකම් කියනවා. සෑම පුද්ගලයෙකුගේම පෞරුෂත්වයේ ශක්තියන් වගේම දුර්වලතාත් තියෙනවා. හොඳයි. ඔබේ පෞරුෂත්වය මොන විදිහේ එකක්ද කියලා හෙලිකරන සරල පෞරුෂත්ව පරීක්ෂණයක් ගැන තමයි අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ. ඊට කලින් මතක් කරනවා සිව්කණ අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට button එක click කරලා අපිව subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු video වලට. හරි. අපි මේ පෙන්වන පින්තූර අතරින් ඔබ කැමති පිහාටු හැඩය තෝරගන්න. ඊට පස්සේ ඔයාගේ පෞරුෂත්ව ලක්ෂණ ගැන කියවෙන්නේ මොනවද කියලා අපි මේ දැන් කියන කරුණුත් එක්ක දැනගන්න පුළුවන්. ඔබ තෝරාගත්තේ පළවෙනි පියාටුව නම් ඔයා බොහොම සංසුන් පුද්ගලෙ. ඇතුලෙන් වගේම බාහිර පරිසරය තුලත් සාමකාමී බව අගය කරන කෙනෙක්. ඔයාගෙන් උදව්වක් ඉල්ලන ඕනම කෙනෙක්ට කිසිම ભેදයක් නැතුව උදව් කරන්න නොපැකිලිව ඉදිරිපත් වෙන කෙනෙක්. හැබැයි ඔයාගේ ඒ ගුණාංගයේ ඉන්නම සමහර අය ඔබව දුර්වලයෙකු විදිහට හිතලා කටයුතු කරයි. හැබැයි එයාලා වැරදි. ඔබ ඉතා උතුම් ගතිගුණ තියෙන කෙනෙක්. ඔයාගේ මිත්‍රශීලී බව වගේම අනිත් අයට සහයෝගය ලබා දීමේ ගුණය හින්දා අවංක වගේම හොඳ මිතුරන් ගොඩක් ඔයා වටේ එකතු වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒ එකතු වෙලා ඉන්න අය ඔයාව ඉහලින් අගය කරනවා. ඔයත් එක්ක කාලය ගත කරන්න ඔබේ මිතුරන් ඉතා ප්‍රිය කරනවා. ඔයා තෝරාගත්තේ දෙවනි පියාටුව නම් ඔයා හැම විටම හැම දෙයකදීම පරිපූර්ණ වෙන්න උත්සාහ කරන කෙනෙක්. ඔබේ දේවල් පිළිවෙලකට තබා ගැනීමට ඔබ නිතරම වෙහෙසෙනවා විතරක් නෙවෙයි, අනිත් අය එහෙමම කරන්න ඕන කියලා ඔයා අපේක්ෂා කරනවා. වගකීම් ඉටු කිරීමේදීත් ඔයා අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්තියමයි. අන් අයගේ වැරදි අඩුපාඩු හින්දා ඔබේ සිත නිතරම නොසන්සුන්ව සහ කලබලකාරී ස්වභාවයකට පත් වෙනවා. ඔබේ අඩුපාඩු ඔබටම අවබෝධ වීම හින්දා සමහර වෙලාවට ඔයාගේ මනසට සැනසීමක් නැති ගතියක් ඔබට දැනෙයි. පොඩ්ඩක් තනි වෙලා වෙලාව ගත කරන්න උත්සාහ කරයි. අප්‍රතිහත ධෛර්යය, ඉක්මනින් යමක් ඉගෙන ගන්න තියෙන හැකියාව වගේම කුසලතා නිපුණ බව ඔබේ පෞරුෂත්වයේ දැකිය හැකි අසම සම ලක්ෂණය වෙනවා. ඔයා තෝරාගත්තේ තුන්වෙනි පියාටුව නම් ඔයා දැඩි අදිෂ්ඨානයකින් යුතු ස්වාධීන පුද්ගලයෙක් වෙනවා. ඔයා තව කෙනෙක් අනුකරණය කරන්නේ නැතිව සිහින පසුපස හඹා යන වගේම අරමුණු වේගෙන් ජය ගන්නා කෙනෙක්. පරාජයන් පිළිගන්න ඔයා අකමැති. ඔයා ලබාගත් පරාජය ඉතා කෙටි කාලයකින් අනිත් පිට පෙරළමින් ජයග්‍රහණය වෙත ගමන් කරන්න උත්සාහ කරනවා. සමහර අය ඔබ සුහදශීලී නොවන දැඩි ගතිගුණ ඇති උදකලාව ජීවත් වෙන කෙනෙක් කියලා හිතයි. හැබැයි ඔබ විවෘතව සමීප සම්බන්ධතා පවත්වන්නේ ඔබේ සමීපතමයන් එක්ක විතරයි. ඔබේ ළඟම හිතවතුන් වගේම පවුලේ උදවිය ඔබ ඇතුළතින් කෙබඳු ආකාරයේ පුද්ගලයෙකුදයි හොඳින්ම හඳුනනවා. ඔයා තෝරාගත්තේ හතරවෙනි පියාටුව නම් ඕනම දෙයක් ගැන තර්කානුකූලව සිතීමේ විශේෂ හැකියාවක් ඔයාට තියෙනවා. ඔබට හොඳ තියුණු අවධානයක් වගේම විචක්ෂණශීලී බුද්ධියක් තියෙනවා. ඔයාව පහසුවෙන් කිසිම කෙනෙක්ට රවට්ටන්න බෑ. ඔබට ඇත්තේ අතිශය ශක්තිමත් පෞරුෂත්වයක්. ඒ වගේම ශ්‍රේෂ්ඨ නායකත්ව ලක්ෂණ ඔබ තුල පිහිටලා තියෙනවා. ඔයාගේ වටේ ඉන්න අයගෙන් ඔයාට හොඳ ප්‍රතිචාරයක් හිමි වෙනවා. ඔයා අනිත් අයගෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වෙන චරිතයක්. අන් අය ඔබව අවබෝධ කරගත යුතු බව දැඩිව අපේක්ෂා කරනවා. මේ හේතුව හින්දාම ඔයාගේ ඇතුළාන්තයෙන් යම් අර්බුදයකට මැදි වෙලා ඉන්නේ. හැබැයි ඔබ වටහා ගත යුතු දේ වෙන්නේ මිනිස්සු කියන්නේ එකිනෙකාගෙන් වෙනස් ගතිගුණ ඇති අය බවත් ඔන්ව ලෝකයේ කෙරෙහි ඇත්තේ විවිධාකාරයේ දෘෂ්ටියක් සහ අවබෝධයක් කියන කාරණය. මේක අවබෝධ කරගැනීමෙන් ඔබට වඩාත් සැහැල්ලුවෙන් යුතුව ජීවිතය ගත කරන්න පුළුවන් වෙයි. ඔබ තෝරාගත්තේ පස්වෙනි පියාටුව නම් ඔයා අතිශය නිර්මාණාත්මක වගේම කලාත්මක හැකියාවන් වලින් නිපුණ අයෙක් වෙනවා. ඔයා බොහොම සංවේදී පුද්ගලෙ. ඔයාට අති විශිෂ්ට පරිකල්පන හැකියාවක් තියෙනවා. හැබැයි ඔබ ඇතුළතින් තරමක් විචිකිච්ඡාවකින්, ඒ කියන්නේ Tamanගේ හැකියාවන් කෙරෙහි සැකයකින් තමයි ඉන්නේ.
මේ හින්දම ඔබේ නිර්මාණශීලී අදහස් ලෝකයා ඉදිරියේ ප්‍රකාශ කරන්න වගේම තමන්ගේ දක්ෂතා අන් අයට පෙන්වන්න ටික පසුබට වෙනවා හොඳට මතක තියාගන්න මේ ලක්ෂණය සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න ඔයාට තියෙන අවස්ථාවන් ඔයාට අහිමි කරයි පරාජය වෙන්න තියෙන බය ඔබේ මනසින් දුරු කරගන්න ඒක අපි හැම කෙනෙක්ම ළඟ තියෙන දෙයක් හැබැයි අනවශ්‍ය විදිහට එයට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා ඔබේ නිර්මාණශීලී දක්ෂතා ලෝකයා ඉදිරියට ගෙන යන්න ඔබේ හැකියාවන් තුලින් සාර්ථකත්වයට පත් වෙන්න ඔයාට පුළුවන් වෙයි මේ සරල පෞරුෂත්ව පරීක්ෂණය ගැන ඔයාට හිතෙන දේ ඔයාගේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඊට කලින් මතක් කරනවා සිව්කුණ අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට button එක click කරලා අපිව subscribe කරන්න කියලා. ඒ වගේම තමයි bell icon එක click කරොත් අපි අලුත් video එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඔබට සුබ දවසක්.